නෑ සම්පූර්ණයෙන් බදු කියන්න බදු කියවන්නකට රට දුවන්න බෑනේ මම කියන්නේ බදු අය කිරීම සිද්ධ වෙන්න ඕනේ අර ව්‍යාපාරික අර ගහන ක්‍රමෙන් නෙවෙයි දැන් රාජ්‍ය සේවකයාගේ රාජ්‍ය සේවකයාට මාසෙකට පඩියක් හම්බ වෙනවා ඒ පඩියට රාජ්‍ය සේවකයා අමතර බිස්නස් එකක් කරනවා නම් එයාගින් ඒ බිස්නස් එකෙන් වෙනම බදු ගන්න හැබැයි රාජ්‍ය සේවකයාගේ පඩිය තුල තමයි එතුමා ඒ රාජ්‍ය සේවකයා වෙහිකල් ලෝන් එක ගෙවන්නේ තමන්ගේ ගෙදර ගෙදර මේ ගේ හදන ලෝන් එක ගෙවන්නේ එතකොට එයාගේ අතර සමහර වට එන්නේ පඩිය ලක්ෂය නම් අතර එන්නේ 30000යි. හැබැයි බදු ගහනවා ලක්ෂයටම. ඉතින් මම කියන්නේ අර ඔබතුමා කියනවා වගේ රජයේ සේවය කරන ගමන් තව බිස්නස් එකක් කරන රාජ්‍ය නිලධාරීන් බදු ගහන්න. අර මහා පරිමාණයෙන් ලක්ෂ 10 15 ගන්න නිලධාරීන් බදු ගහන්න. කමක් නැහැ. හැබැයි මේ සමස්තයම එක මට්ටමේ දාලා බදු ගහන එක අන්තිම අසාධාරණයි. ඔයි මේ ඒකනේ ඉතින් ඇමතිකම් දිදී රාජ්‍ය ඇමතිකම් දිදී ඒ අය විතර බලා ගන්නකොට ඉතින් අත උස්සනවා. හැබැයි ඉතින් අත උස්සනවා අපි කියන්නේ ඔය අත උස්සනයට අපි කියන්නේ ඔය උස්සන අත් පහල දාන්න වෙනවා මැතිවරණයක් කියනකොට අපි ඒක කියන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණේ ළඟ යන කල් දාන්න වෙන්නේ නැහැ කොහෙත්ම විවිධ උප්පරටි දානවා කල් දාන්න ප්‍රාදේශීය සභා මැතිවරණයේදී බලා ගන්න පුළුවන් ඔය උස්සන අත්වලට මොකද වෙන්නේ කියලා. ඔව් අද දවසේ ඇත්තටම අපි අයවැයට විරුද්ධ වෙනවා. ඒ විරුද්ධ වෙනවත් එක්කම හෙට දිනේ ගේන මේ ආදායම් බදු පිළිබඳව තමයි අද මේ අපි මේ සියලුම වෘත්තීය වේදින් එක්ක අද මේ සාකච්ඡාව කරන්නේ. ඒ සාකච්ඡාවට නිදහස් ජනතා සභාවට අපිත් මැදිහත් වුණා. ඒ සිරිදුරම් අද මෙතන ගෙන ගන්න. ඒ නිසා අද පැහැදිලිවම කියන්න තියෙන්නේ මේ රටේ ජනතාවට මේ පැත්තෙන් එදිනෙදා ඒගොල්ලෝ ගෙවන බිල් ප්‍රමාණය ගත්තා. විදුලි බිල ගත්තත් වතුර බිල ගත්තත් එදිනෙදා තමන්ගේ පරිභෝජන සඳහා ගන්න භාණ්ඩ සඳහා ගත්තත් ඒ හරහා ඒ බදු ගෙවන ගමන් අනිත් පැත්තෙන් මේ රජයේ සේවකයන්ගේ සහ වෘත්තිකයන්ගේ බදු ව්‍යාපාරිකයන්ගේ බදු මට්ටමටම ගහන්න තීන්දුව කළා තියෙනවා. ඊටම අසාධාරණ මොකද සමහර වෙලාවට රුපියල් ලක්ෂයක් පඩි ගන්න රජයේ සේවකේ වෘත්තිකේ ඒකෙන් එයාට එයා සමහර අතරින් ලක්ෂයක් අතරින් නැහැ. එයා අතරින් සමහර රුපියල් 50000. මොකද නිවාස ණයට කැපිලා වෙහිකල් ලෝන් එකට කැපිලා එතකොට හැබැයි එයාට බදු ගහනවා ලක්ෂයකට. අනිත් පැත්තෙන් මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා තිබුණු ලක්ෂයේ වටිනාකම අද රුපියල් 30000යි. එතකොට ඒ උද්ධමනය නිසා ඒ මුදලේ අගේ පහළ වැටීම නිසා ඒ වටිනාකම අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගෙවන බිල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ පැත්තෙන් තමන්ගේ අතට ගෙදරින් අතට එන ප්‍රමාණය නේ බද්ද ගහන්නේ අර සමස්ත ප්‍රමාණයට. ඉතින් අර ව්‍යාපාරිකයට බදු ගහන විදිහටම මේ වෘත්තීය වේදිකාවට බදු ගහන ඉතාම අසාධාරණයි. මට අවසානයේ කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මේ කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම ජනතාව